කාන්තාවන්ගේ පියයුරු කියන්නේ මේද පටක සහ සම්බන්ධක පටක වලින් සමන්විත කිරි නිපදවන ග්‍රන්ථිය. අවාසනාවකට සමහර හේතු නිසා පියයුරු පටක අසාමාන්‍ය ලෙස වර්ධනය වෙන්න පටන් ගන්නවා. මේකේ ප්‍රතිඵලයක් විදියට පියයුරු පිළිකා ඇති වෙනවා. පියයුරු තුල විශාල ගෙඩියක් හෝ විශාල පටකයක් තමයි ඇති වෙන්නේ. මේ පියයුරු පිළිකාවට ඉක්මනින් ප්‍රතිකාර නොකළොත් පියයුරු අවට තියෙන වසා ගැටිති වලට සහ ශරීරයේ අනෙකුත් කොටස් වලටත් පිළිකාව පැතිරීමේ අවදානමක් තියෙනවා. ඒ නිසා පියයුරු පිළිකාවට ඉක්මනින් ප්‍රතිකාර කිරීම අනිවාර්යයි. පියයුරු පිළිකා සැත්කම් සඳහා පිළිකා ශල්‍යකර්ම වර්ග දෙකක් තියෙනවා. ලම්පෙක්ටමි සහ මාස්ටෙක්ටමි. පිළිකාව සම්පූර්ණ පියයුරකට හා ඒ අවට වසා ගැටිති වලට පැතිරලා තිබුණොත් සම්පූර්ණ පියයුරු පටක ඉවත් කරලා දානවා. නැවත පියයුරු හා තනපඩුව ප්‍රතිසංස්කරීමට අවශ්‍ය නම් පියයුරු පිළිකා ශල්‍යකර්මයට කලින් වෙනම ශල්‍යකර්මයක් සිදු කරන්න වෙනවා. පිළිකා රෝගීන්ගේ වෛද්‍ය ඉතිහාසය බලනවා. ඒත් එක්කම පියයුරු වල ගෙඩියක් හඳුනාගත්තම මේ පිළිකා වර්ධනය හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ කිහිපයක් සිද්ධ කරනවා. ශල්‍යකර්මයේදී රෝගීන්ව නිර්වින්දනය කිරීම නිර්දේශ කරලා තියෙනවා. බලපෑමට ලක් වූ පියයුරේ ඉහළ ප්‍රදේශයේ තනපුඩුව අසල කුඩා කැපුමක් සිද්ධ කරලා එතනින් පිළිකා පටක ඉවත් කිරීම සිද්ධ කරනවා. පියයුරු අවට ඇති වසා ගැටිති වලටත් පිළිකාව පැතිරලා තිබුණොත් පියයුරු ඉවත් කිරීමේ ක්‍රියාවලියක් හරහා ඉවත් කරනවා. රෝගියාට පියයුරු ප්‍රතිසංස්කරණ සැත්කමක් අවශ්‍ය නම් පියයුරු පිළිකාව ඉවත් කිරීමෙන් පසු නැවත ප්‍රතිසංස්කරණය සඳහා සිලිකන් ෂෙල් හෝ බඩේ තියෙන මේදය භාවිතා කරනවා. හරි, දැන් පියයුරු ශල්‍යකර්මයෙන් පසු කපපු තැන හොඳින් මැහුම් වලින් වහනවා. ගෙඩියක් ඉවත් කිරීමේ ශල්‍යකර්මයක් පමණක් සිදු කළොත් රෝගීන්ට බොහෝ දුරට එදිනම රෝහලෙන් පිටව යන්න පුළුවන්. පියයුරු ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය නම් දවස් දෙකක් තුනක් පමණ රෝහලේ රැඳී සිටින්න වෙනවා. හරි, ඔයාලට වැදගත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙමු. අමතක නොකර සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. හැමෝටම ගුඩ් ලක්.